ranga bisurangana khatavali mahapolovata bahinnona Sajith Premadasara pratipatti prakashayak ne Ranil Wickremasinghe pratipatti prakashayak ne Namal Rajapaksha pratipatti prakashayak ne Gahala bedanna deyak ne avurudu ganak karapu eka aaye karanawa kiyala vitarai kiyanne den ehenam Malimave pratipatti prakashayak aawa pahu vela hari den api ennam me pratipatti prakasha tamai ඒගොල්ලෝ කියන විදියට ඒගොල්ලෝ රට පාලනය කරන විදිය එහෙනම් මේ වගේ වෙනස්කමක් තියෙන්න ඕන. ඇයි අපි වෙනස්කමක් තියෙන්න ඕන කියලා කියන්නේ? ඒක කියලාම ඉන්නම්. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ වැඩිම පිරිසක් Tamange ජීවිකාව විදියට ගෙනියන්නේ ගොවිදන. කෘෂිකර්මාන්තය. අවුරුදු ගාණක් මේ රටේ ගොවියෝ වී වලට සහතික මිලක් කිරු. අපි අහනවා විධායක ජනාධිපති ධූරයක් තිබුණ ජනාධිපතිලා කී දෙනෙක් මේ රටේ හිටියද? රනිල් වික්‍රමසිංහ කියන්නේ අටවන විධායක ජනාධිපති. ඔය විධායක ජනාධිපති ධූර එකකටවත් පුළුවන් වුණාද වීවල සහතික මිල මෙන්න මේක කියලා ගැසට් එකක් ගහන්න ගැසට් ගැහුවා ආපහු හැරෙව්වා රිවර්ස් කරා අත්‍යවශ්‍ය ඖෂධ ටිකට මිලක් ගහලා අත්‍යවශ්‍ය ඖෂධ හික වෙන්න බෑ කියලා නීතියක් ගන්න ඔය විධායක ජනාධිපති ධූරයට පුළුවන් වුණාද බැරි වුණා කියන්නම් ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ දැනටත් ගෙවල නැති බදු ප්‍රමාණය කොච්චරද කියලා නොකේවා පැහැර හරින්න ලදී බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකට අධිකයි. ඇයි ඒ ටික ගන්න බැරි? මොන ප්‍රතිපත්ති ප්‍රකාශෙත් තියන්නේ මේ නොගෙවා පැහැරාරිලාද බදු ටික ගන්නවා කියලා. දැන් ඔන්න ව්‍යාපාරික සමුළු තියෙනවා. ඒවයි මේ සුරුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගැන නෙවෙයි කතා කරන්නේ. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සමුළු තියලා කියනවා මොනවද? කියන්නේ මොනවද? අපි තව ලාභ ගන්න ක්‍රම හදනවා. අර්බුදයක් නැතුව ඉන්න ක්‍රම හදනවලු. අඩුවතරමේ මේ පැත්තේ වීගෝ විතර කරන මිනිස්සුන්ගේ වගා හානියක් උනාට පස්සේ වන්දි දෙන්න ක්‍රමයක් නැහැ. වන්දි දෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි කියනවා ව්‍යාපාරිකයන්ට කියනවා අපි ඕගොල්ලන්ගේ ලාභේ රකින්නවලු. අපි අහනවා ගොවියට සහතික මිලක් දෙන්න නම් ඩඩ්ලි සිරිසේනලාගේ ලාභේට අත තියන්න ඕනේ නැද්ද? ධම්මික පෙරේරා ගෙවල් ඇති මහා පරිමාණ බදුවල වංචා කරපු බදු ටික නැවත අය කරගන්න ඕනේ නැද්ද? මේ රටින් පිට කරපු විදේශ විනිමය ආපහු මේ රටට ගෙවන ක්‍රමයක් ඕනේ නැද්ද? ඉස්සරහට එන ඕන ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැලවෙන්න බැරි විදියට පනතක් සම්මත කරා. කනගාටුවට කාරණේ කියන්නේ බලය ගන්ඩින්න අය IMF ගැන මොකද කියන්නේ? මොකද කියන්නේ? රනිල් තර්ජනය කරන IMF කියන්න බෑ කියලා සජිත් ආර්ථික කමිටුවේ ප්‍රධානියා හරිත සිල්ල මොකද කියන්නේ? IMF එක අපි හොඳට කරනවලු. ඒ කියන්නේ මන් තමයි හොඳටම කරේ එකේ දෙවෙනි සෙට් එක තමයි මේ එන්නේ. හර්ෂද සිල්වා කියනවා IMF එකට යන්න ඕනේ. ඒකෙන් තොර අපිට පිටක් නැහැ. ඒ නිසා අපි ඒක හොඳට කරනවලු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර අධ්‍යාපනය විකුණන්න. ඉතින් රනිල්ගේ ප්‍රතිපත්තියත් අධ්‍යාපනය විකුණන එක. සජිත්ගේ ප්‍රතිපත්තියත් අධ්‍යාපනය විකුණන එක. අනුර කුමාරලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියනවා අධ්‍යාපනය විකුණන එකට පක්ෂයි. සෞඛ්‍ය විකුණන එකට පක්ෂයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන එකට පක්ෂයි. අපි අහන්නේ එහෙනම් වෙනස තියෙන්නේ කොහෙද? වෙනස් කරන්නේ මොනවද? මේ නරුම ආර්ථිකයට අත තියන්නේ නැත්තම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ 100ක් ගහලා ගෙනවත් වැඩක් නැහැ. පදනම කියන්න ඕන. තමන් විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා කියන්න ඕන. ඒකට අනුව තමයි ආර්ථිකය වෙනස් වෙන්නේ. ඒකට අනුව තමයි සමාජය වෙනස් වෙන්නේ. ඒකට අනුව තමයි දේශපාලන සංස්කෘතිය බව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අපේ ආර්ථික දැක්මක් අපි කියනවා මේ ජනතාවගේ ප්‍රතිපත්තිය ඇතුලේ. මේක ජනතාවගේ ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ කොහමද? මේක නිකන් අපිට හිතිලා හිටපු ගමන් රෑ නිින්දෙන් නැගිටලා ලියපු ප්‍රතිපත්ති නෙවෙයි මේවා. මේ තමයි අවුරුදු ගාණක් ගොවිය සටන් කරපු එකේ ගොවියගේ ජයග්‍රහණය අත් කරලා දෙන සටන් පාඨ සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය මේක.